අපිට ගොඩක් වටින ඔබව පරිස්සම් කරන වෙලාව ඔබ විතරක් නෙමෙයි ඔබේ හදවත ගැන අපි හිතන වෙලාව එහෙනම් ලැස්සිනේ දැනගන්නනේ හදවත පරිස්සම් කරගන්න සෝදානම් ඉන්න ඔබත් එක්ක ඒ ගැන කතා කරන්න සෝදානම් මේ වෙනුවෙන් හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න වෛද්‍යතුමාට අපි ආරාධනා කළා මැදිරියට ඇවිත් ඒ ගැන කතා කරන්න ડોક્ટર අයිබෝවන් අයිබෝවන් අපි දැන් හાર્ට් ඇටැක් එකක් කියලා කිව්වම බය වුණාට හાર્ට් ඇටැක් හැදෙන එක වළක්ව ගන්න මොනවද කරනවද කියලා අහුවත් ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ. ඇත්තටම එහෙම වළක්ව ගන්නත් පුළුවන් නේද ડોક્ટર හાર્ට් ඇටැක් එකක් හැදෙන එක? මේ හෘදයාබාධ මම මුලදීම කිව්වද ඒත් හෘදයාබාධ වැදගත්කමකෝ දැන් අපේ ලෝකයේ හැමතැනම ඒ වගේ ලංකාවෙත් වැඩිම කට්ටිය මේ හැදෙන හෘදයාබාධ. ඒතොර අපි දන්නවා මේක ඉතාම වැදගත් පාලනය කරගන්න. හෘදයාබාධයක් හැදෙන්න වලක්ක ගන්න කලින් හෘදයාබාධයක් හැදුනම ගොඩක් වෙලාට වෙන්නේ ඒක සම්පතරම මේ හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝහලට වෙලාවකට යන්න බැරි වුණොත් ඒක හෘදය ටික ටික අකර්මණ වෙලා ජීවත් වෙන්න පුළුවන්. හදිසියෙන් බෙහෙත් නොකරත් හොඳ වෙලා කට්ටිය ඉන්නොයි බේම වෙලා. නමුත් ගොඩක් කට්ටිය රෝහලට ගියාම අපේ රෝහලවල තියෙනවා ඒක ලේක ඇටි දිය කිරීමේ ප්‍රතිකාරය ඒ වගේම අන්ජියෝප්ලාස්ටි සත්කම් ඒ වලින් ක්‍රියා කරනවා. නමුත් වැදගත්කම තියෙන්නේ අපි හිතනවා ගොඩක් රෝගින් දැන් මං හොඳයි ඔක්කොම හරි කියලා. හැබැයි ඇත්තටම හරි නැහැ. මොකද හෘදයාබාධ හැදෙන්නේ කාලයක් තිස්සේ අපේ තියෙන ක්‍රම වැරදි හේතු. අපි බුදුනා අපේ හෘදවස්තුන් ආහාර සියල්ල ඉතා හොඳයි. මේ ගොඩක් කට්ටියට දැනගන්න ලැබුණත් පිළිපදින් බොහොම අඩුයි. අපි දන්නවා පොඩි කාලේ ඉඳලම අපි දැන් කාල විශේෂ මේ ජීවන රටාව ඉතා අහිතකර මේ හෘදවස්තු රෝගයට ඉතාම අධික ආතතිය. පොදු උදේ පටන් රෑ වෙනකම් බැලුවම් පොඩි ළමයා ඉඳලා වැඩි මහල දක්වා තුවන ගමන තියෙන. ඒක හැමතිස්සෙම විවේකයක් ලැබෙන්නේ නැහැ. හරියට නිින්දක් ගන්නෙ නැහැ. හරියට ආහාරයක් ගන්නෙ නැහැ. අපි දන්න විශේෂයෙන්ම අපි ගන්න දැන් ආහාර ගොඩක් වෙලාවට දැන් පොඩි කාලේ ළමයින්ට අපි පොඩි කාලේ අපි ගෙදර අම්මලා තමයි හදලා දුන්නේ. දැන් ළමයින්ට දෙමාපියන්ට වෙලාව නැහැ. කඩේ යන ගමන් පාරෙන් ගන්න ඉතාම හිතකර කෑම ජාති ඒව හෘද වස්තු වලට දිය වැඩිය හැදෙන අධික ස්තුලතාවය හැදෙන සියල්ලටම හේතු වෙනවා. ඊට පස්සේ මේ රජයේ සේවකෙක් හරි බැංකුවක සේවකෙක් ආයලා ඇහුවොත් එක්සර්සයිසස් කරන්න කියන්නේ අනේ ડોක්ටර් වෙලාවක් නැහැ කියලා. වෙලාවක් නැහැ කියන්නේ උදේ පාන්දර 6ට ගෙදර යනවා රෑ 8ට ගෙදර යනවා. ඉතින් ඇත්තටම හරිම කනගාටුදායක තත්ත්වයක් ඒක. මම නම් දින එකමව දා ඒගොල්ලන් තමයි මේගොල්ලන්ට වෙලාව ගෙදර නැත්තම් අඩු ගානේ සතියන්තේ සති දෙකේ හොඳට ව්‍යායාම කරන අනිත් දවස්වල රාජකාරිය කරන අතරතුර පැයකට මිනිත්තු 10ක් ඇවිදලා ඉන්න ඕනද කරන්න පුළුවන් නේ පඩි පෙළ නැගලා ඉන්න පුළුවන් පාරටක් ගල් මිනිත්තු 10ක් ඇවිදින්න පුළුවන්. එහෙම පැය 6ක් ගියොත් දවසට පැයක් ඇවිදලා. ඒත් මේ හෘදයාබාධ හැදෙන රෝග අපි දන්නවා අධික ස්තුලතාව ඉතාම දැන් ලංකාවේ ගත්තොත් මේ කොළඹ රෝහල් විශ්වවිද්‍යාල ඉස්කෝ පාසල්වල ගොඩක් කටිල ප්‍රී ඩයබටික් කියලා. ඒ කියන්නේ දියවැඩියාමට මුල් අවස්ථාව. ඒගොල්ල මහතයි. මොකද මං කෝවාගේ අර හිතකර ආහාර ගන්න. ඒ ළමයිට උදේ පටන් ඉස්කෝල යනවා ඊට පස්සේ පන්ති යනවා ඊට පස්සේ තව ස්පෝර්ට් ඒවට යනවා. ඒ ළමයින්ට වෙලාවක් නැහැ හරියට ව්‍යායාමයක් ලැබෙන්නේ. ඊළඟට කන්නේ ඉතාම අහිතකර ආහාර. එතකොට ඒගොල්ලන්ට ගොඩක් මේ අපේ ඩයබටික් කටි සෝදිස් කළ තියෙන විශාල ප්‍රමාණයක් මේ කොළඹ මේ පාසල් වල ළමයින්ට අධික උස්තලතාවය සහ ප්‍රී ඩයබටික් මේක මේ දෙක ප්‍රධානම හේතුව හෘදයාබාධය. දුම්බීම හොඳ වෙලාවට දැනට අර නොයකු නීති පනෝපින්ද දුම්බීම ඇත්තටම සතුරුයි කියන්නේ ටිකක් අඩු ඉස්සට වැඩි. අපි පොඩි කාලේ දකින්නට දැන් පාරේ දුම්බීම තහනම්නේ. ඉතින් ගොඩක් කටියේ බොනෝ දැකලා අඩුයි. නමුත් අර අධික ආතතිය ඊළඟට වැරදි ආහාර ගැනීම ව්‍යායාම නැතිකම ගොඩක් වෙලා තියෙන දැන් අපිට ඉතාලම කනගාටු කියන්නේ අපි ළඟදී දැන් අපේ ළමයි ගොඩක් කට්ටිය ලෙඩ වෙනවා දුවගෙන අනේ ડોක්ටර් මගේ යාළුවෝ දෙන්නෙක් ළඟදී නැති වුණා කියලා. මේ තරුණ කට්ටිය. ඒගොල්ලන්ට කිසිම හේතුවක් තිබෙන්නේ නැහැ බැලුවම මිනිත්තු ගානෙන් ඇතුළුනා මිනිත්තු ගානේ මරණති. මේක හේතුව මේ ඔක්කොම කාරණා ව්‍යායාම නැතිකම දුම්බීම අධික උස්තුලතාවය කොලෙස්ටරෝල් අධික ආහාර තෙල් ගැනීම ව්‍යායාමයක් නැතිකම මේ සියල්ල එකතු වුණාම අපේ රෝගේ ගොඩක් හැදෙනවා. මොකද මේක අපි ගත්තොත් අර්ධ 15ක 20ක 9ක වුණත් අපේ කොරොනරි ආර්ටරිස් අපි කියන්නේ කිරීටික ධමනි ඒව තමයි හෘද වස්තුවේ මාංශයට රුධිරය සපයන්නේ. මේ නහර ටික ටික බ්ලොක් වෙන පටන් ගන්න මේක එකපාරට වෙන්නේ මේ කාලයක් යැවෙමින් ඉන්නේ. ඒතොර අපි දැන් කාලේ ඉස්සරට වඩා මේ ප්‍රශ්න උඩ ගොඩක් හිටද අර්ධ 25 30 35 40 කට සමාන කාලෙ දකින්නවා. නහර තුනම බ්ලොක් වෙලා හරිම කනගාටුයි කියන්නේ ළමයින්ට ඒ වයසේ හැදුනම ඒ වගේ ජීවිතේ තාම පටන් අරගෙන නැහැ. කියන්නේ සමහර කට්ටිය මේ කසාද මැදලා ජීවිතේ පටන් ගන්න හැදුව විතරයි හෘදයාබාධ දෙල සමහර කට්ටිය බයිපාස් සත්කමකට යවන්නත් වෙනවා. සමහර කට්ටිය අනිත් කෝක හදා ගන්න හරිම පහසුයි. නමුත් ඔකට ප්‍රතිකාර ඉතාම ඉලාදිකයි.
අපි දන්නවා හෘදයාබාධයකට ඇන්ජියෝප්ලාස්ටි ද මේ කාලේ ගත්තොත් මිලියනයක් විතර යනවා. බයිපාස් එක මිලියන 2ක් විතර යනවා. මන් දන්නේ අපේ රටේ නෙවෙයි මේ ඉතාලම දියුණු රටවල පවා ඇමරිකාව, එංගලන්තය, යුරෝපීය රටවල පොරොත්තු ලේඛනයක් තියෙනවා. ගිහැටි කරගන්න බෑ. හේත් පොර ඒ අපේ රටේ ඉතින් කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක ඊටත් වඩා දිගයි. ඒක හින්දා මේක මුදල් තියෙන කට්ටියට උනත් මේක සල්ලි විශාල ප්‍රමාණයක් තිබුණා කියමුකෝ. හැබැයි මම අර කලින් කිව්වාගේ මේක අපි කරන ප්‍රතිකාරය බයිපාස් එකක්ම. බයිපාස් එකක්ම කියන්නේ මේ බ්ලොක් එක බයිපාස් කරලා වෙන හරයක් අපි බද්ධ කරනවා. නැවත් අපි ලෙඩ පාලනය කළේ නැහැ අපි. ස්ටෙන්ට් දානවා කියන්නේ. ඔව් ස්ටෙන්ට් දාන එක හරියට අපි ස්ටෙන්ට් දාන එක කරන්නේ අපි ඒ ක්‍රීඩ දමින සිහින් වෙච්ච තැනට අපි අර වාරයක් එකේ බැලුමක් ඇවලා අපි ඒකට අර බෙහෙත් කාපු ස්ටෙන්ට් එකක් දානවා. ඒත් ඒ බ්ලොක් එක ඉවර හැවෙනවොත් තව බ්ලොක් හැදීමේ ප්‍රවණතාවය අර කියපු ප්‍රශ්න හොද කරගන්නකම් සදාකාලිකව තියෙනවා. ඒ කියන්නේ ව්‍යායාම කරන බර අඩු කරන්න දැන් ඔක දැන් ස්ටෙන්ට් දැම්මට පස්සේ බෙහෙත් බොන්න දෙනවනේ. ඒ බෙහෙත් මේ ජීවිත කාලෙම යනකම් බොනවද? ඔයක තමයි මම කිව්වේ. දැන් මේක ලෙඩ හොඳ කිරීමක් අපි දැන් නියුමෝනියා හැදුනොත් ඉන්ජෙක්ෂන් ගැහුවා ගෙදර ගියාම සම්පූර්ණයෙන් පෙනහැල්ල හොඳයි. ගොඩක් වෙලාවට. නමුත් මේක කරන ප්‍රතිකාර හෘදයාබාධ හැදලා අපි ස්ටෙන්ට් දැම්මා හෝ බයිපාස් එකක්ම කරා කියලා ලෙඩේ පාලනේ උනේ නැහැ. අපි කරන්නේ අර බ්ලොක් එක ක්ලියර් කරා. දැන් ලෙඩට හාට් එක හොඳ ලේනවා. නැවත අර පාල් මං කිව්වේ හෘදගුරු පීඩනේ දියවැඩියා අධික ස්ථූලතාවය ඔය කොලෙස්ටරෝල් වැඩි කම දුම්බීම ව්‍යායාම ඒ ඔක්කොම තියෙනවා නම් ආයි ආයි හැදෙනවා. ඒකින්ද ලෙඩේ පාලනය කරන බෙහෙත් එක වුණා. ලෙඩේ පාලනය කරන අපි දිගටම ජීවිතාන්තය දක්වා අපි කියන විශේෂයෙන් ස්ටෙන්ට් දැම්මොත් බයිපාස් එකකම තර ඇස්පිරින් වගේ බෙහෙත් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉතා අඩුවෙන් තියා ගන්න ඕනේ. දියවැඩියා හොඳටම පාලනය කරනවා. දිනපතා සුමානට දවස් 5ක් 4ක් 5ක්වත් පැය භාගයක් පැයක් ව්‍යායාම කරන්න ඕනේ. ව්‍යායාමයට සත පහක වීදම් ඉන්නේ නැහනේ. ඒකේ කොලෙස්ටරෝල් අඩු වෙනවා, සීනිය අඩු වෙනවා. ප්‍රෙෂර් එක අඩු වෙනවා, ලේ කැටි කැසීම අඩු වෙනවා. අනිත් එක අපි කියනවා ව්‍යායාම කරාම අපිට එනවා මොලේ සෙක්‍රීට් කරනවා එන්ඩෝෆින්ස් කියලා. ඒක මේ යූපෝරික නමට හරි සතුටු ගොඩක් එක්සර්සයිස් කරන පුරුදු වෙන දවසක් කියලා නවත්තන්න බැයි මිනිහ කොහොම හරි යනවා. ඒ කියන්නේ ඒක හරිම මේ ඇඩික්ටිව් දුම්බීම වගේ ඇඩික්ටිව් දිගටම එක්සර්සයිස් කරන එක නා ඒක හරිම ඒකට हृद रोग पीली विशेष वजीर सेना අදාපේ උදෑසන සිට මේ මනෝජ් සංජීවව කැඳවගත්ත කියලා ඔබ දන්නවනේ. තාම ඉන්නවා. අද නුගසවෙන් ටිකක් වෙලා සෙනින් අපි අවසන් කරන්න සූදානමින් ඉන්නවා. මනෝජ් එන්න මේ අපි ડોක්ටර් මනෝජ්ගේ ගීතයෙන් තමයි අද වැඩසටහන අවසන් කරන්නේ. ඉතින් ඩිලාන් අමරවංශ සහ සංජීව මාලන් අද සංගීතය සැපෙව්වේ. ඒ දෙනටත් බොහොම ස්තුතියි. මනෝජ් මොකද ෆාස්ට් ට්‍රැක් එකද? හරි බලමු එහෙනම්. ගයමු නේද? බදනලවාලා උකුල සලාලා
හාලා මුකුළු නගා